අයිබෝවන් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ හංගර රොට් YouTube channel එකට. ඉතින් හැමදාම වගේ කියනවා තාමත් ඔයා මාව subscribe කරලා නැත්තම් අද මාව subscribe කරන්න. මගේ videos වැදගත් වෙයි කියලා හිතනවා නම් notifications on කරලා තියාගන්න. ළඟම තියෙන bell icon එක click කරලා. ඉතින් අද burger bun එකක් හදාගන්න විදිහ මම අරගෙන අවිලා තියෙනවා ඔයාලට. पुंची टिप्स की पेकुत एक मम बर्ग बनने का हदागान विधिह ओयालट कीला देन बलापुरुत्तु वेनवा इतिन ए हिंदा वीडियो एक स्किप करन्न नैतुव दिगटम बलन्न मेन्न मे देवल टिक तमयि अवश्य वेन्ने बर्ग बनने का हदागान्न මේ වගේ pan එකක් ලිපේ තියාගෙන අපි වෙනම ගත්ත පිටි මේස හැඳි දෙකක ප්‍රමාණය මේකට එකතු කරගන්න ඕනි. ඒකටම ඇල් වතුර කප් භාගයක් එකතු කරගන්නවා. කිඳර මධ්‍යම ප්‍රමාණයට තියාගන්න මේ විදිහට එකතු කරගෙන හැඳකින් කලවම් කරගන්න ගමන් ටිකක් ඝන මිශ්‍රණයක් වෙනකන් අපි මේක ලිපේ තියාගන්න ඕනි. හොඳට කැටති මේ වගේ दियकर गन्ना मेवा की पदमट आवट पासे लिप ऑफ करला निवेन्ना पैतकिन तियागन्ना में मिश्रण या इट पासे बॉल लेकटा उन्मातुर कप्पा आगे एकतु कर गन्ना वा एकटमा लुनोटिका तेकतु कर गन्ना वा දැන් සීනි ටිකක් එකතු කරගත්තා මම. යීස්ට් ටිකක් එකතු කරගන්නවා. ඔයාලා යීස්ට් තෝරගන්නකොට පැකට් කරපු බ්‍රෑන්ඩ් එකක් තෝරගන්න බලන්න. මොකද කිරලා ගන්න යීස්ට් එක හුලං වැදිලා වගේ තිබුණොත් ඇක්ටිව් වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපේ ඩෝ එක පිපිලා එන්නේ නැහැ ලස්සනට. ඊට පස්සේ මේ වගේ කිරිපිටි ටිකක් එකතු කරගන්නවා. किरीपीटी टिका दागतर पासे मैं देवाल टिका होंदीन मैं वगे मिश्र कर गन्ना विस्के का पाविच्च करला एमनत्तम हैंदक पाविच्च करान्नत पुलवान में आटे मैं विधियाट विस्क कर गिना होंदेट विनाडी दहायाक वितर वगे काल्या कपे मेक तियल तियनुवा विनाडी दहायाकट पासे पिटी कप देके एकतु कर गन्ना पिटी गन्ना कोटात पैकेट करोपु पिटी वर्गयक तोरगन्ना इट पासे अपे कलिन हदागत्त मिश्रणय मेकट एकतु करगन्नवा मे मिश्रण एकतु करगन्नकें अपिट पुलुवन बन एक गोडक सॉफ्ट करगन्न ए वगेम बन एक गोडक फ्रेश गतियट तियेनवा मे मिक्चर एक दाला अपि डो एक हदागत्तहम ඒ මික්චර් එකත් මේ විදියට එකතු කරගෙන හොඳින් අතින් මේක මිශ්‍ර කරගන්න ඕනේ. වතුර මදි වගේ නම් ඔයාට වතුර ටික ටික එකතු කරගන්න ගමන් ඩෝ එකක් හදාගන්න පුළුවන්. මේ වගේ ඩෝ එක හදාගත්තට පස්සේ තෙල් ටික එකට එකතු කරගන්න. තෙල් ටික එකතු කරගෙන ඩෝ එක හොඳට නීට් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් විනාඩි 15වත් 20ත් අතර කාලයක් අපි ඩෝ එක නීඩ් කරන්න ඕනේ. අතින් නීඩ් කරනවා නම් ස්ටෑන්ඩ් මික්චර් එකක් වගේ පාවිච්චි කරලා ඩෝ එක නීඩ් කරනවා නම් විනාඩි 10ක් වගේ කාලයක් යනකොට ඩෝ එක හොඳ සොෆ්ට් ගතියට එනවා. මේ වගේ හොඳට ඩෝ එක නීඩ් කරගන්න මේ තියෙන්නේ විනාඩි 18කට වගේ පස්සේ මගේ ඩෝ එක දැන් ඩෝ එක අතට ගොඩක් සොෆ්ට්වෙයාර් දැනෙනවා. ඉතින් මම ඩෝ එක නීඩ් කරන එක නවත්තනවා. ඩෝ එක මේ වගේ බෝල් එකක් විදිහ හදලා මම ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. මේ විදිහට භාජනයටත් තෙල් ටිකක් වටේට ගාගෙන ඩෝ එක ඩබල් සයිස් වෙනකල් වහලා තියාගන්නවා. ටිකක් උණුසුම් තැනක මේ ඩෝ එක වහලා තියාගන්න.
පැයක් වගේ යනකොට ඩෝ එක ඩබල් සයිස් වෙලා එනවා. මේ තියෙන පැයකට පස්සේ ඩබල් සයිස් වුණ මගේ ඩෝ එක. ඉතින් ඩෝ එකේ මේ විදිහට හුලන් අරගෙන නැවතත් විනාඩි දෙකක් විතර ඩෝ එක නීඩ් කරගන්න පුළුවන් නම් හොඳයි. මම මේ වගේ ඩෝ එක ටිකක් නීඩ් කරගන්නවා. නීඩ් කරගෙන මේ වගේ ෂේප් එක හදා ගන්නවා. ඊට පස්සේ බෝඩ් එකක් අරගෙන ඒකට පිටි ටිකක් ඉහ ගන්නවා. ඩෝ එක බෝඩ් එකට දාලා ෂේප් එක තව ටිකක් මෙහෙම හදා ගන්නවා. ඊට පස්සේ අපි මේක සමාන කොටස් වලට කපා ගන්න ඕනේ. මම කොටස් 5කට කපා ගන්නවා. ඔයාලට කොටස් 6කට වුණත් මේක කපා ගන්න පුළුවන්. ඊට පස්සේ එකිනෙක කොටස් මේ විදිහට අරගෙන අපි බෝලයක් හදා ගන්න ඕනේ බන් එකේ හැඩයට. මම මේ කරන විදිහ බලන්න. ගොඩක් ලේසි බෝලේ හදා ගන්න මේ විදිහට. ඊට පස්සේ අතින් පොඩ්ඩක් මේ වගේ පැතලි කර ගන්නවා බන් එක. ඒ විදිහට බන් ස්ටික් ඔක්කොම හදා ගන්න. හදාගෙන පාච්මන් ෂීට්ස් දාලා ලෑස්ති කරගත්ත බේකින් ට්‍රේ එකේ අපි මේ ටික අහුර ගන්නත් ඕනේ. මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්ත බන් ස්ටික්. දැන් නැවත වතාවක් මේ ටික ඩබල් සයිස් වෙනකල් වහලා තියන්න ඕනේ. ටිකක් උණුසුම් තැනක මේකත් තියාගන්න. පැයක් වගේ යනකොට බන්ස් ටික ඩබල් සයිස් වෙනවා. පැයකට පස්සේ ඩබල් සයිස් වන මගේ බර්ගර් බන්ස් ටික මේ තියෙන්නේ. දැන් මේ වෙලාවේදී අවන් එක ප්‍රී හීට් කරගන්න. සෙල්සියස් අංශක 200ට අවන් එක අවම විනාඩි 10ක්වත් ප්‍රී හීට් වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට බන් එකේ උඩින් මම ඇල් වතුර ටිකක් ගා ගන්නවා. ඔයාලට අවශ්‍යයි නම් කිරි ටිකක් එහෙම නැත්නම් බිත්තර කහ මදයක් උනත් මේ විදිහට උඩින් බ්‍රෂ් කරගන්න පුළුවන්. ඊට පස්සේ තල ඇට ටිකක් මේ විදිහට ඉහ ගන්නවා. ඒ ආකාරයට බන්ස් ටික ඔක්කොම ලෑස්ති කරගන්න. මේ විදිහට ඔක්කොම බන්ස් ටික ලෑස්ති කරගත්තට පස්සේ අපි මේ ටික බේක් කරගන්න ඕනේ. සෙල්සියස් අංශක 200ට විනාඩි 20ක් අපි බන්ස් ටික බේක් කරගමු. මේ තියෙන්නේ බේක් වුණ බන්ස් ටික ලස්සන පාටට තියෙනවා. ඉතින් බේක් වෙන වෙලාව ඔයාලගේ අවන් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. මේ වගේ රන්වන් පාට වෙනකල් බේක් කරගන්න. බේක් කරගත්තට පස්සේ උඩින් බටර් ටිකක් ගාලා නැවතත් තෙත රෙද්දකින් වහලා විනාඩි 30ක් වගේ කාලයක් තියාගන්න බන්ස් ටික. විනාඩි 30කට පස්සේ බන්ස් ටික හොඳටම නිවිලා තියෙනවා. මේ බලන්න ගොඩක් සොෆ්ට් ඒ වගේම ෆ්ලෆි බන් එක. ඒක හදාගන්නත් ගොඩක් ලේසි. මං හිතනවා ඔයාලත් ට්‍රයි කරලා බලයි කියලා බර්ගර් බන් එක හදාගන්න. අපි බලමු
කපලා බන් එක ඇතුළ බර්ගර් පැටි එක හදා ගන්න රෙසිපි එක සහ බර්ගර් බන් එක ඩ්‍රෙස් කර ගන්න රෙසිපි එකත් මම ඔයාලට අරගෙන එන්නම් මේ තියෙන බන් එක ඇතුළ ඇතුළත් ගොඩක් හොඳට බේක් වෙලා තියෙනවා ගොඩක් සොෆ්ට් බන් එකේ ඇතුළත් ඉතින් අදම ට්‍රයි කරලා බලන්න බර්ගර් බන් එක ගොඩක් ස්තුතියි මගේ වීඩියෝස් බලවට